මොකද අම්මල තාත්තලා බෞද්ධයි කිය කියා මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටියට වඳිනවා. දෙයියෝයි කිය කියා පින්නත දිව්‍ය ලෝකයේ සිංහයෝ ඉන්නවද? දිව්‍ය ලෝකයක් මනරු කියන්නේ තිරිසන්ලු. දිව්‍ය ලෝකයේ තිරිසන්ලු ඉන්නවද? දිව්‍ය ලෝකේ නයි ඉන්නවද? දිව්‍ය ලෝකේ ගුරුලු ඉන්නවද? එහෙනම් මේ දෙයියන්ගේ ඔක්කොම තියෙන ඒවානේ. දිව්‍ය ලෝකේ මීයෝ ඉන්නවද? දැන් ගණ දෙයියන්ගේ මොකද ඉන්නේ? පොඩ්ඩක් ඔය දිහා බලපුවම හිතන්න පුළුවන් මේ මොකක් හරි වෙනින්දයක් මෙතන තියෙන්නේ කියලා. නිකන් පොඩ්ඩක් හිතුවත් එවනේ මෙහෙත් මීයෝ, දිව්‍ය ලෝකේ ගියත් මීයෝ. ගැටෙන්න කැත්තෙම නෑ. ඉතින් මේවට වැඳ වැඳ ඉන්න එක තමයි කරන්නේ. අනේ ඉතින් මේ රූපයක් ගාවට ගිහිල්ලා මගේ ලෙඩේ සනීප වේවා, අරුවට මෙහෙම වේවා, විභාගේ පාස් වේවා කිය ඔකේ කිය ඉන්නවා. මොන බුද්ධ ආගමක්ද මේ? මතක තියාගන්න, ඔය දෙයියෝ ගාවට යන අය ඔක්කොම අපායට යන්නේ. හාමුදුරුවෝ ගියත් ගිහියෝ ගියත් ඔක්කොම අපායට තමයි යන්නේ. මිච්ඡාදිත්‍ති සමාදානා සත්තා ගච්ඡanti දුක්ගතින් කිව්වේ.